පක්ෂපාත ભેදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන් මතන ගන්න තියෙන එකම තැන සියත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල නිකිනි පුන් පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය මුල්ලේරියාව අබිනවාරාම විහාරස්ථානයේ සිට මෙවර මහ මැතිවරණයේ අපේක්ෂිත ඡන්ද ප්‍රතිශතය 80%ක් ඡන්ද පෙට්ටිවල ආරක්ෂාව ගැනත් මැතිවරණ කොමිසමේ සභාපති පෙන්වා දෙයි. නුවරඑළියේ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දස දෙනෙකු රාජකාරී වලින් ඉවත් කරයි. නිහඬ කාලය ආරම්භ වී පැය 18යි. සියල්ල සමකාමී නිරීක්ෂකින් කියයි. ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවර මහ මැතිවරණයේ වෙනුවෙන් පැවැත්වූ අවසන් රැලී. පාතාලනායක අංගොඩ ලොක්කා ජීවිතක්ෂයට පත් වූ බවට ඉන්දිය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. අතනඟුඩගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරයට. දැන් දේශීය පුවත්. ලබන පස්වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ චන්ද මධ්‍යස්ථාන විසබීජහරණය කිරීමේ කටයුතු අද දිනේදී සිදු කෙරුණා. මේ අතර චන්ද විමසීමට අදාළ චන්ද පෙට්ටි ප්‍රවාහනය මැතිවරණ නිලධාරීන් මෙන්ම චන්ද විමසීමට අදාළ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සියලු කටයුතු මෙවන විට සූදානම්ින් පවතින බව දිස්ත්‍රික් තේරීම්පාර නිලධාරීන් පවසනවා. एकदास नवसे हेत्त अटवन जनरज आनुक्रम व्यवस्थावे अटते नववन पार्लिमेंतुवट सभिकयिन तोरापत्कर गनीम सदावन पार्लिमेंतु महामेतिवरने चंद विमसीमे कटेतु सिदुकिरीम सदा मेवन विट सीलु कटेतु सुदानमिन पवतिनवा मेवर पार्लिमेंतु महामेतिवरने सदा 2019 चंद हिमि नामलेखनेट अणुव चंद हिमियन 1,63,83,885 देनको चंदे भाविता किरीमट सुदुसुकम लबा एति अतर मेतिवरन कोट्टास 22कट अदालव चंद मध्यस्थान 12,984 අදාළ ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිතයි. මෙවර මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 40ක් සහ ස්වාධීන කණ්ඩායම් 313කින් අපේක්ෂකයින් 7452 දෙනෙකු තරඟ බිමට පිවිස සිටිනවා. මැතිවරණ ඉතිහාසයේ දීර්ඝතම ප්‍රචාරණ කාල සීමාවක් හිමි වූ මෙවර මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු සඳහා උදෑසන 7 සිට සවස 5 දක්වා කාලය දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවරගෙන තිබෙනවා. ඒ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අදාළ නිරෝධායන රෙගුලාසි අනුගමනය කරමින් මැතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාවය මතයි. මේ අතර 2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන විෂ බීජහරණය කිරීමේ කටයුතු අද සිදු කෙරෙනු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මෙතර මැතිවරණයට අදාළව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට පස්තුන් රට අධ්‍යාපන විද්‍යාපීඨයේ වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු කෙරුණේ මේ ආකාරයටයි. දෙදස්විස්ස පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ මේ වෙන විට සියලුම කටයුතු සූදානම් වෙමින් පවතින මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1178ක් මේ වෙනකොට අපි පිහිටවලා ඒ කටයුතු සියලුම දේ මේ වෙනකොට සූදානම් වෙමින් පවතින කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ගී විද්‍යාලයත් කොළඹ ඩීඑස්සී නායක විද්‍යාලයත් කොළඹ ඉසිපතන විද්‍යාලයත් තර්ස්ටන් විද්‍යාලයත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් යොදාගෙන තිනවා. ඒ වගේම මෙවර තවත් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි අපි කොළඹ රාජකීය විද්‍යාලයේ මෙතෙක් පැවති අවසාන ප්‍රතිඵල ප්‍රකාශිත මධ්‍යස්ථානය කොළඹ BMICH සී ශාලාව සඳහා අපි යොමු කරලා තිනවා. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටයුතු මේ වෙන විට
සියල්ලම ඉතාමත් හොඳින් යොසුලුව සංවිධානය වෙන බව ප්‍රකාශ කරන්නට කැමැතියි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1188ක ඡන්දදායකයන් 185964 දෙනෙක් ඡන්දයේ ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. මේ යටතේ අභිනව පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් 18 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් පත්වීමට නියමිතව තියෙනවා. ප්‍රචාරක කටයුතු ඊයේ රාත්‍රියේ 12න් අවසන් වුණා. මේ අවස්ථාව වෙන විට ප්‍රචාර කටයුතු කිසිවක් සිදු කිරීමට ඡන්ද අපේක්ෂකයන්ට හැකියාවක් නැහැ. ඒ එවැනි ප්‍රචාර කටයුතු සිදු වෙනවාද කියලා අපි පරීක්ෂා කිරීම සඳහා අපගේ පැමිණිලි ඒකකයේ වගේම සියලුම පොලිස් ස්ථාන සීරුවෙන් තබලා තියෙනවා. කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් අපිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් මේ වෙනතෙක් වාර්තා වෙලා නැහැ. යසිස්ස පාර්ලිමේන්තු මැතිවරණ නිමිත්තෙන් කවුල් දිස්ත්‍රික්කයේ සීලු සංවිධාන संविधान महाजन चंदे එකට කලින් සියලුම ඡන්ද මැදිස්ථාන වලට අවශ්‍ය බඩු භාණ්ඩ ඡන්ද පත්‍රිකායි සියලුම දේවල් එරන් එරගෙන ජේෂ්ඨ ඡන්ද ස්ථාන අධිපතිවරු පිටත් කරනවා රට තුල ව්‍යාප්තව පවතින COVID-19 වෛරස් වසංගතය හේතුවෙන් අදාළ සෞඛ්‍ය නීති රෙගුලාසි වලට අනුකූලව ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට අදාළව අදාළ සෞඛ්‍ය විධි විධාන වලට අනුව ඡන්ද මැදිස්ථාන මේවර පිටත් සකස් කරමින් පවතින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ මෙ අතර මැතිවරණ රාජකාරී සඳහා තෝරාගෙන සිටි ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු දස දෙනෙකු රාජකාරී කටයුතු වලින් ඉවත් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා පියවරගෙන තිබෙනවා කිසියම් දේශපාලන පක්ෂයක රැස්වීම වලට සහභාගී වී ඇති බවට ලද පැමිණිල්ලක් මත මෙම පියවරගත් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙ අතර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වුණා මෙවර මහමැතිවරණයේදී 80ත් 85ත් අතර පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශය කරන බවට තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එයද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් බලාපොරොත්තු වෙනවා මේ 1 කෝටි 62 ලක්ෂය ජනතාවගෙන් අඩුම ගානේ 1 ලක්ෂ 30000ක්වත් ඒ කියන්නේ 80ක්වත් සුපාක්වත් ඡන්ද දාන්න ඒවි කියලා යම් ආකාරයක ඡන්ද පොලක කලබලයක් වුණොත් අපි එම ඡන්ද පොල සහායම ප්‍රදේශය අවශ්‍ය වුණොත් ඡන්ද වීසිය ශුන්‍ය කළා නැවත ඡන්ද වීසියෙන් පැවැත්වීමට කිසිදු ආකාරයක පසුබටවන්නේ නැහැ. අද දවසේ බොහෝ දෙනෙක් හිතන අපේ රටේ ජනතාවට සංග්‍රහ කරලා සල්ලි බෙදලා මත්පැන් දීලා සාරි දීලා ඡන්ද ගන්න පුළුවන් කියලා. අද අපට ලැබෙන පැමිණිලි තමයි සාරි බෙදනවා මත්පැන් බෙදනවා හාල් මළු බෙදනවා අපි දන්නවා අපේ රටේ ජනතාව ඒව මොනව ගත්තත් ඡන්ද දෙන්නේ කාටද කියන එක දැන් තීරණය කළා ඔක්කොම ඉවරයි ඒකම අද දවසෙත් හෙට දවසෙත් ප්‍රචාර කරලි පැවැත්වීම තහනම් ඡන්ද කුටියක් වෙනදට වඩා අපි හදලා තියෙන්නේ වයිට් ක්‍රාෆ්ට් পেපර් එකෙන් මේ ඡන්ද කුටිය වෙනදට වඩා විශේෂිතයි වෙනදා මේකේ පෝස්ටර් එක අලවනවා අපි මේ පාර පෝස්ටර් එක ඡන්දේ දායකයන්ට උපදෙස් අපි print කරලා තියෙනවා මේ වයිට් ක්‍රාෆ්ට් එක පෙන්වුවට පස්සේ අපි සැනිටයිස් කරනවා ඒකත් මේක මොකක්වත් කාටවත් ඡන්දපොලට කොරෝනා ගේන්නත් බෑ ඡන්දපොලේ කොරෝනා ඇත්තෙත් නෑ ඡන්දපොලෙන් කොරෝනා ගෙනියන්නත් බෑ විදේශගත වෙලා ඉන්න හිතලා ලංකාවට ආපු ඡන්ද හිමියන්ට අපි කියනවා ඡන්ද දායකයන්ට නැෂනල් ඩෙන්ටිටි කාඩ් එකට අමතරව විදේශ ගමන් බලපත්‍රය ඡන්දපොලට අරන් එන්න කියලා හැබැයි ඒක නොගෙන ආවා කියලා අපි ආපහු යවන්නේ නැහැ දින 14 අනිවාර්ය කාලේ ඉවර වෙලා නිරෝධායනයට ලක් වෙමින් ඉන්න සංඛ්‍යාව 1800ත් 1700ත් අතර මේක අදත්
හෙටත් එන අය ආවොත් 1900ක් වෙයි කියන එක තමයි අපේ විශ්වාසය ඒගොල්ලන්ට තමයි ඡන්ද පොළවල් වලට එන්න පුළුවන් මේ තමයි අපේ ඡන්ද පෙට්ටිය මේ ඡන්ද පෙට්ටිය අපි ඡන්ද පොළවල්ට ගෙනිච්චම අපි උදේම කරන්නේ මේ වගේ ඡන්ද පෙට්ටිය අපි හිස් කියන එක ඔක්කොම් පෙන්නනවා ඡන්ද පෙට්ටිය මේක ඒජන්ට්ස් වලට පේනවා ඡන්ද පෙට්ටිය හිස් කියලා දැන් මේ ඡන්ද පෙට්ටිය වහන්නයි ලෑස්ති चंदपेटी ආවේනික නම්මරය මෙතන තියෙනවා මේ ඡන්ද පෙට්ටිය ඇතුලේ සටහන් කරලා තියෙනවා ඡන්ද වීසීම ඉවරයි දැන් මේක අපි සීල් කරමු සෙලෝ ටේප් එකකින් අපි ආරක්ෂිත ටේප් එකකින් තමයි සීල් කරන්නේ මේ වටේම අලවන මේක අරන් එනකොට සම්පකාරේ කොඩිය වගේ එක එක පාට ස්ටිකර් හැබැයි මේ කිසි ස්ටිකර් එක කැන්ඩිඩේට්ස් ලගේ නම් රූප ලාංඡන අංක තියෙන්න බෑ මෙන්න මෙතන තමයි වැඩගත්ම සීල් එක අපි තියන්නේ තව එකක් දැන් මෙතන තියෙනවා මේ ආකෘතිය අපි කියන්නේ CE 201 කියලා මේ පෙට්ටිය ගලවන්නත් බෑ මේ පෙට්ටිය මාරු කරන්නත් බෑ මං හිතනවා තමුන්නාන්සලාට අපේ ඡන්ද පෙට්ටියක් මාරු කරන්නත් බෑ දාන්නත් බෑ ගලවන්නත් බෑ මේක මේ විදියට විතරක් ගේන්නේ නැහැ මේ ඉටි බෑග් එකේ දානවා प्लास्टिक टैग के किंग मैं का सील कर रहा मैं के दिए ना नंग अंके आप मैं अंके दिए नहीं वादी ने हिकाई इड बात से मैं वहाँ पे रहा थियान में मैंने मैं पेट्टी ओक्कम बार का तर बात से दं मैं वो ओक्कम मैं का दूर दाना मैं का सील कर रहा इधर मेहम कर रहा हमारा මේ පෙට්ටි කාටවත් මාරු කරන්න පුළුවන්ද බොරු මිත්‍යා පතුරු වෙනවා අක්ෂිතයි කවුරුවත් හිතනවා නම් පාලරකේ දාලා මృతදේහයයි පෙට්ටියයි දාලා වහලා ගියා වගේ වහලා යෑමක් නැහැ අර එළියේ ඉඳන් තනිකන් දෝෂ නැති වෙනවට කණ්ඩායම ඉන්නවා ඡන්ද පෙට්ටිය තනි වෙන්නේ නැහැ බය වෙන්න දෙයක් නැහැ එළියේ ඉන්නවා වෙන භූතයොන්ට කාටවත් එන්න බෑ මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් කියලා කියන්න පුළුවන් වෙන්නේ අපි ඒ තුනම හරිනම් මගේ අසනින් හරි ජනාධිපතිගේ නලින් අපේසේකර මහත්මයාගෙන් හරි මහාචාර්ය රත්නජීවන් හරි උල්ගේ හරි අපි තුන් දෙනාගේ අසනගේ තුන් දෙනාම නැත්තම් සමන් රත්නායක මහත්මයාගේ අසනේ නිකුත් වෙන ෂීට් එකකින් විතරයි බහ මැතිවරණයේ නිහඬ කාල සීමාව තුළ මැතිවරණ නීති අකුරට පිළිපදින ලෙස කැෆේ සංවිධානය සියලු දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් කර සිටිනවා. මේ අතර බහ මැතිවරණය සඳහා ප්‍රකාශයට පත් කළ නිහඬ කාල සීමාව ඉතා සාමකාමී බව මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා. විශේෂයෙන්ම නිහඬ කාල සමයක් ජනතාවට ලැබී තිබෙන්නේ තමන්ට දෙවරක් හෝ තෙවරක් සිතා අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ සුදුසන් කවරේදැයි යන්න සොයා බැලීම සඳහා ඡන්දදායකෙක් ලෙස ඔබට වගකීමක් තිබෙනවා දෙවරක් හෝ තෙවරක් සිතා සුදුසෙක් තෝරා ගැනීම සඳහා වර්තමානයේ සාපේක්ෂව ගත් කල ඉතාමත්ම ක්‍රමික අඩුවීමක් පවතිනවා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි අපේ වාර්තා වී තිබෙනවා මැතිවරණ පැමිණිලි එයින් සනාථ කරගත් ප්‍රමාණය 1006ක් බවට පත් වෙනවා ඊයේ මැදම රාත්‍රියේ නිහඬ කාල සීමාව ඇරඹීමේ අවස්ථාව වන විට පවතින තත්ත්වය තාමත්ම හොඳයි ආධුනික නායකයන්ගෙන් තාමත්ම ගෞරවයෙන් හා කාරුණිකව අයද සිටීමට කැමති කරුණාකර තමන්ගේ ආගමික පරිශ්‍ර දේශපාලඥයන්ට යොදා ගන්නට දෙන්න එපා දේශපාලන ප්‍රවර්ධනයන් මැතිවරණ ප්‍රවර්ධනයන් උදෙසා සමාජ ජාල මාධ්‍ය මෙවර මැතිවරණයේදී තාමත්ම ප්‍රබලයි ඔබ කිසිදු අවස්ථාවකදී දේශපාලඥයන් අගතියට හෝ ප්‍රගතියට පත් කරන්නට පොස්ටු හෝමාරු කරන්න එපා නිර්මාණය කරන්නට එපා සෞඛ්‍ය ආරක්ෂිත මැතිවරණයක් සමයි අපි ප්‍රවර්ධනය කළ යුත්තේ
චන්ද මධ්‍යස්ථානයේ තමයි පස්වෙනි දඩ තියෙන සුරක්ෂිතම සෞඛ්‍ය ආරක්ෂිත තැන. ඒ නිසා කිසිදු බියක් ඇති කරගන්නට එපා. ඔබ චන්ද පොලට යන්න චන්ද මධ්‍යස්ථානයේ ඇතුල් වෙනකොටත් පිට වෙනකොටත් ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සලකා බලන්න. ඒ නිසා කිසිදු බියක් ඇති කරගන්නට එපා. පෞද්ගලික අංශයේ ආයතනවලට කඩසාප්පුවලට ආයතනයේ සේවය කරන සියලුම පුජ්‍යලයින්ට නිවාඩු ලබා දෙන ප්‍රමාණවත් ආකාරයට චන්දේ පාවිච්චි කරන්න. කිලෝමීටර් 40ක් නම් අවම වශයෙන් දින භාගයක් ලබා දෙන්න කියලා මැතිවරණ කොමිසම කියනවා. 40ත් 100ත් අතර දිනක් ලබා දෙන්න කියලා කියනවා. ඒ වගේම 100ත් 150ත් අතර දෙක දින එකහමාරක් ඊට වැඩි නම් දින දෙකක් හෝ ප්‍රමාණවත් කාලයක් තමන්ගේ චන්දදායකයාට චන්දේ ලබා දෙන්න කියලා අපි තමන්ගේ සේවකයාට චන්දේ පාවිච්චි කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්න කියලා අපි සියලුම සේවා යෝජකයන්ගෙන් මේ වෙලාවේ ඉල්ලා සිටින කැමැති ඔබ එසේ නොකරනවා නම් ඔබ කරන්නේ වැරද්දක්. ඒ නිසා ඒ වැරද්දට ඔබ අහු වෙන්නට එපා. ඔබ දඬුවම් විඳින්නට පුළුවන් ඔබ නිවාඩු ලබා නොදුන්නොත්. මේ අතර 2020 මහමැතිවරණයේ නිහඬ කාල සීමාව තුළ මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නේයි කැෆේ සංවිධානය සියලු දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. එම සංවිධානයේ අධ්‍යක්ෂක සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ බොහෝ දේශපාලන පක්ෂ මෙම නිහඬ කාල සීමාව උපක්‍රමශීලී ලෙස අපේක්ෂකත්ව ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නා බවයි. මෙවර මහමැතිවරණයේදීවත් එවැනි නීති විරෝධී උපක්‍රමික මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් වී නිදහස් සහ සාධාරණ මෙන්ම සමක මැතිවරණයක් සඳහා වන අවකාශය සරසා දීමට දේශපාලන පක්ෂ නායකින් සහ අපේක්ෂකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටිනවා. 2020 මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මගින් සංවිධානය කළ ජනහමුව මාලාවේ අවසන් ජනහමුව ඊයේ දින මාතර පාලටුව ප්‍රදේශයේ පැවැතුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ සංවර්ධන වැඩපිළිවෙල දියත් කරමින් රට ගොඩනැගීමට ජනතා සහාය ලබා දෙන ලෙසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලැබූ ජනහමු මාලාවේ අවසන් ජනහමුව ඊයේ දින මාතර පාලටුව ප්‍රදේශයේදී පැවැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මේ භූමිය මම ඉබුදුණු භූමියයි. අද අතිවිශාල ජනතාවක් රැස් වෙලා මේ මැතිවරණයේ වෙලාවේ අවසාන දවසේ තමුන්නාන්සේලා පස්වෙනිදා චන්දපොලට ගිහිල්ලා කතරේ ගහලා තමුන්නාන්සේලාගේ මනාපයක් දීලා අවශ්‍ය පියවර ගන්නවා කියන විශ්වාසය අපි තුල තියෙනවා. දවුණු 30කට පිටිච්ච යුද්ධය අවසන් කරලා රටේ සංවර්ධන වැඩපිළිවෙලකට අපි දියත් වුණා. ඒ සංවර්ධනය අද බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාගේ ඇස්වලට පේනවා. දකුණු සංවර්ධනය මේක මුළු රටේම සංවර්ධනයක්. අද විදුලිය තියෙනවා. බීමට ජලය අපි 141යි දැන් තියෙන්නේ. ඒ ජලය 100ක් ලබා දීමේ වැඩපිළිවෙල අපි දියත් කරනවා. වියල් 5000 කපා ගන්නවා කියලා කතාවක් යවනවා. ඒක අමු බොරුවක්. ගාතේ පළවෙන බොරුවක්. ඒක නිසා මමයි මුදල් ඇමතිවරයා. ඒක නිසා තමුන්නාන්සේලාට මම කියනවා පැහැදිලිව. එහෙම කිසිම විදිහක අපි නියෝගයක් දීලත් නැහැ. එහෙම කපා ගන්නෙත් නැහැ. අනාගතයේදී කපා ගන්නෙත් නැහැ කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරමින් අපි රටේ සංවර්ධන වැඩපිළිවෙල දියත් කරන්න ගෙන ආපු වැඩපිළිවෙල ඉදිරියට යන්න තමුන්නාන්සේලා කටයුතු කරයි කියන දැඩි විශ්වාසයක් ඔබ කෙරෙහි අපි තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා සියලු දෙනාම තමන්ගේ වටිනා ඡන්දය නෙළු කෝට්ටුවට දීලා තමන්ගේ මනාප ටිකක් දාපා දීමට පියවර ගන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවායි කියමි. සමගිය ජන බලවේගයේ විසින් පවත්වනු ලැබූ ජනහමු මාලාවේ අවසන් ජනහමු කිහිපය කොළොන්නාව හොමාගම සහ අලුත්කඩ යන ප්‍රදේශවල පැවැත්ුණා. එහිදී අලුත්කඩේ ප්‍රදේශයේ පැවති සමගිය ජන බලවේග අවසන් ජනවැලිය අමතමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ 2020 මහමැතිවරණයෙන් සමගිය ජන බලවේගය අති විශිෂ්ට ජයක් ඒකාන්තයෙන් ලබා ගන්නා බවයි. දෙදහස් විස්ස මහමැතිවරණයේ වෙනුවෙන් සමගී ජන බලවේගයේ විසින් පවත්වනු ලැබූ ජනරැලි මාලාවේ අවසන් ජනරැලිය ඊයේ පසුරුවේ අලුත්කඩේ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගී ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබනවා. දුරකථනයේ දිනනවා ඒකාන්තයි. අපි මැරකොළමක් දිනනවා. කොළඹ දිස්ත්‍රික්කයක් දිනනවා. රටක් දිනනවායි කියලා මම තමුන්නාන්සේට කියන කැමති. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සටන තියෙන්නේ දෙගොල්ලක් අතර විතරයි. මෙවර ජයග්‍රහණයක් සමග රටේ නිවාස ප්‍රශ්නය 20 25 වෙනකොට අවසන් කරලා
අගමැතිකම් අරගෙන මැඩකොළඹට 1.1 උදව්වක් කරන්න බැරි වුණ අය මොනවද ඒවල කරන්නේ ඌලන් ගගහ පොහට්ටුව මසාජ් කරනවා ලැජ්ජයි අගමැතිවරයෙකු කිහිල මසාජ් කරනවා කවුරු මසාජ් කරා මෙදා පාර සමගි යන බලවේගය උලින්ම දිනවයි කියලා මං තම උනාසයට කියන්න කැමතියි මැඩකොළඹින් ඡන්ද ඉල්ලන්නට අද මට වාසනාව ලැබුණා මේ අලුත් වික්‍රමය රට පුරාවටම ක්‍රියාත්මක කරන්නට ඔබ සියලු දෙනාගේ වටිනා වරම අප වෙත ලබා දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා අපි නායකත්වය ලබා දෙන්නේ පරදින්නේ නෙවෙයි මෙද පාර ජන බලයෙන් දිනනවා 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 ඒකාන්තයි දිවසේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමට සහ අතේ මුදල් ගැවසෙන ආර්ථික රටාවක් බිහි කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාව පවතින බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සුදුවැල්ල ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ අවසන් ජනපැලියට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එළඹෙන මහමැතිවරණයට තරඟ වදින එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවසන් ජන රැළිය මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්වුණා. මේක තමයි ඉතින් UFP මේ ආණ්ඩුව හිතනවා කොරෝනාව රාජපක්ෂයන් බය වෙලා පැනලා ගිහින් කියලා. මේ රටේ ජනතාවට තුන් වේලක් ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් ඇති වුණාට පරණයි කියලා මම කියනවා. කියන ව්‍යාපාර ආරක්ෂා කරන්න තියෙන එක්සත් ජාතික පක්ෂය විතරයි කියලා මම මෙතන කියන්න කැමතියි. මේ ආණ්ඩුව දැන් එක පියවරක් අරගෙන නැහැ. මේ රටේ ජනතාවට සහනයක් දෙන්න. ලයිට් බිල වැඩි කරා, වතුර බිල වැඩි කරා. හිතන්න තව මාස 3ක් පුළුවන් ජීවත් වෙන්න. සහෝදර දෙන්නයි ආණ්ඩුව එක්කලා එක වේලක් ගන්නවද? එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ඇති කරලා තුන් වේලක් ගන්නවද කියලා ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ නතරන්න බෑ. එළියෙන් ගහන්න බෑ, ඇතුලෙන් ගහන්න බෑ. ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. ඒ පොරොට්ටුවේ කරන්න බැරි වෙලා දැන් කියන පාර්ලිමේන්තුවේ තුනේ ජගත් දෙන්නලු තුනේ ජගත් දුන්නා කියලා තුන් වේලක් ගන්න පුළුවන්. ගෙදර අපි ආරක්ෂා කරන්න හතර සල්ලි දෙන්න එක්සත් ජාතික පක්ෂයේ තියන් දෙන්න ජය වේවා. පාලකයන්ගේ දරුවන්ට ලබා දී ඇති සුපිරි අධ්‍යාපනය රටේ සියලු දරුවන්ට ලබා දිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහමැතිවරණය වෙනුවෙන් පවත්වනු ලැබූ අවසන් ජනරැලියට මාලිකාපති ප්‍රදේශයේදී එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජාතික ජනබලවේගයේ විසින් ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් පැවැත් වූ අවසන් ජන රැළිය ඊයේ පසුරුවේ කොළඹ මාලිකාවත්ත ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ රට අවුරුදු 72ක් මේ පක්ෂ දෙක මාරුවේ මාරුවට පාලනය කරලා තිබෙනවා. හැබැයි අපේ රට උරුම කරලා දී තිබෙන උරුමය කුමක්ද? අපේ රටේ පුරවැසියන්ගේ ගැටලුව විසඳන්න මේ පාලකයන් අසමත් වී තිබෙනවා. ජනතාවට තමන්ට සාධාරණ ලෙස පහසුවෙන් අධ්‍යාපනයක් ලබා ගැනීමේ හැකියාවක් මේ පාලකෝ හැදුවිනේ. මේ පාලකයන්ට පුළුවන්කම ලැබුණද අපේ දරුවන්ට ඉගෙනීමට සරල වාතාවරණයක් හදන්න? තමුන්නාසලා දරුවා යන පාසලේ පහසුකම් තිබෙනවද? උගන්වනවද? මේ සියල්ල අධ්‍යාපනය කඩාවැට්ටුව. හැබැයි ඒ අපේ දරුවන්. අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැට්ටුවට රට පාලනය කරන අයගේ දරුවෝ ලෝකයේ තිබෙන සුපිරිම අධ්‍යාපනය හදාරන්න යනවා. පාලකයන්ගේ දරුවන්ට තියෙන සුපිරි අධ්‍යාපනය අපේ දරුවන්ට තෝන් නැද්ද? අපි මෙච්චර කල් පාලකව හදලා තියෙන උටි ඒගොල්ල බලය ගන්න හැමදාම ජාතිවාදී වපුරනවා. සිංහල ජනතාවට ගාවට ඇවිල්ලා සිංහල ජාතිවාදී වපුරනවා. ඒක තමයි කියන්නේ කොටිමරුවා ඡන්ද දෙන්න කියලා. නැගෙනහිර ජනතාවට ගාවට ගිහිල්ලා දෙමළ ජාතිවාදී වපුරනවා. හමුදාමරුවා ඡන්ද දෙන්න කියනවා. මුස්ලිම් ජනතාව ගාවට ගිහිල්ලා හැමදාම බුරියානි කනවා ඡන්ද දෙන්න කියනවා. සිංහල ජනතාව ගාවට ඇවිල්ලා කොත්තු කඩේට යන්න එපා වඳ තියනවා කියනවා. මේගොල්ලෝ දෙබිඩ්ඩෝ මතක තියාගන්න. ඒ නිසා අපි තමුන්නාන්සලට ආරාධනා කරන්නේ මේ පැරණි මහලු වියපත් දේශපාලනයේ වෙනුවට නව ජාතික සමගිය හදන ජනතාවගේ ප්‍රශ්න විසඳන නව දේශපාලන සදා මෙරට පරිවර්තන කරන්න ඕන කම තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු නිකිණිපුර පසළොස්වක පොහොය දිනය අදයි. ඒ නිමිත්තෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පොතා සජීවී විකාශය අද දිනේ පුරා අප උපවිත කෙනෙනු ලැබුවේ මුල්ලේරියාව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සිටයි.
නිකිණිපුර පසළොස්වක බොහෝ දිනේ නිමිත්තෙන් පැවැත්වුණු සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අද පෙරවරුවේ ආරම්භ වුණේ මුල්හිරියාව ශ්‍රී අභිනවාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින්. සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අලුයම 5:55ට ආරම්භ වුණේ උවැසි උවැසියන් සිල් සමාදන් කරවීම පූජ්‍ය ඇල්වල බුද්ධ සිරිහිමි සහ පූජ්‍ය කදිරගොඩ පඤ්ඤානන්ද හිමි විසින් සිදු කිරීමෙන් අනතුරුවයි. සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි අනුතරෝ පැවති පළමු ධර්මදේශනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ. තංගල්ල කාල්ටන් නිවසේ පැවති 200 වන අමාදම් සිසිලස ධර්මදේශනාව උදැසන 8 සිට 9 දක්වා විකාශය කෙරුණු අතර එම අවස්ථාවට දේශපාලකිනතුළු පිරිසක් එක්ව සිටියා. ඉන් අනුතරෝ පැවතුනේ සිත් පහන් වේවා ධර්මදේශනාවයි. ධර්ම කතිකාව සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය දොරටුවේ ඥානරත්න හිමි, පූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමි සහ පූජ්‍ය දියතලාවේ පියදස්සි හිමි. දහවල් සම්බුද්ධ පූජාව සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරු මහතායතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකින්ද එක්ව සිටියා. පූජ්‍ය ඇත්කඳුරේ සුමන සාරහිමි විසින් මෙහෙවනු ලැබූ ධර්ම දේශනාව පැවැත්ුණේ ඉන් අනතුරුවයි. ධර්ම කතිකාව සඳහා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමි සහ පූජ්‍ය නාගොඩ සද්දාලෝක හිමි වැඩම කළ අතර ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායකම් හේරත් මහතාද සහභාගී වුණා. ලෝහිතං හේතං වික්කේ අදිදං අරියස්ස විනේ මාතු තඤ්ඤං. මහණෙනි, මේ ලේ කියන්නේ ආර්ය විනේට අනුව මෞකිරි වලටයි. තමන්ගේ ලේ තමයි කිරිබාටපත් වෙලා දරුවේ කුසින් ඉන්න නිවන්න මව් කෙනෙක් යදා. එතකොට ඒ ලේ මව් කිරිබාටපත් කරන මව තේරුම් ගන්නේ නැහැ. ටික දවසක් යනකොට මම්මගේ ලේ කිරි කරලා දීලා මේ දරුවා හදාගත්තේ. මේ දරුවට ආදර්ශමත් ජීවිතයක් මං ගත කරන්න ඕන කියලා. පිටරටින් මොනවා හරි දෙයක් විදේශයකින් ආවට පස්සේ වග විභාග නැතුව වැළඳගන්න ස්වභාවයක් අඩු ගතියක් අපේ සිංහල ජාතිය තුල විශේෂයෙන්ම තියෙනවා කියන එක ඉතාම කනගාටුවෙන් උනක් කියන්නට ඕන. ආධ්‍යාත්මික වශයෙන් ලැබෙන ගුණය ආධ්‍යාත්මික සංසිඳීම නිසා තමයි අපේ ජීවිතයේ මේ තියෙන බාහිර ආධ්‍යාත්මික අවුල් ලිහා ගන්නට පුළුවන්කම ලැබෙන. වාං ඇලේ පා කරමින් දා ඩියලේ කඳ හේන් ඉමේ සටන් කරපු මාර සෙනග මැද යාන් වෙච්ච කිරි කුරහන් යායේ හරි මැද කෝන් හෙවනේ බුදු වේවා අප්පච්චි අද. පසුරු 4ට ආරම්භ වූ කෙටි ධර්මදේශනාව පූජ්‍ය මානැවේ විමලරත්න හිමි විසින් මෙහෙවනු ලැබුවා. අද උදැසන සිට ඔබ වෙත ගෙන සියලු ආගමික වැඩසටහන් අවසන් කරමින් පසුරු 5:30ට උවැසි උවැසියන් සිල් පවාරණය කිරීමෙන් අනතුරුව සියත අමාවැස්ස නිකිණිපුර පසළොස්වක පෝදා සජීව විකාශය නිමවට පත්වුණා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්තෝලින් මහා පෙරහර අද රාත්‍රියේ විදි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රියේ 7:14ට දින සුබ මොහොතින්. කන්ද උඩරට ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය මෙවර ආරම්භ වූයේ පසුගිය ජූලි 25 වනදා පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් අනතුරුවයි. චාරිත්‍රානුකූලව පෙරහර පහක් වශයෙන් වීදි සංචාරය කළ කුඹල් පෙරහරින් අනතුරුව ජූලි 30 වනදා පළමු රන්දෝලි පෙරහර ආරම්භ වූ අතර සිව්වන රන්දෝලි පෙරහර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. සිව්වන රන්දෝලි පෙරහරේ කරඬුව වැඩම කරවීම ඉන්දිරාජා හස්තිරාජයා සිදු කළ අතර දෑල ඇතුන් ලෙස ගමන් කළේ මියන් රාජා සහ බුරුම රාජා යන ඇතුන් දෙදෙනායි. මේ අතර අද පස්වරු 7:14ට යෙදෙන සුබ මොහොතෙන් දක්ෂිණ දිශාභිමුඛව ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල් කඩින් පිටත්වන අවසන් රන්දෝලි මහා පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදියට පිවිස ශ්‍රී දළදා මාලිගාවට ගෙවැදීමට නියමිතයි. අද රාත්‍රියේ අවසන් රන්දෝලි පෙරහර ගමන් කිරීමෙන් අනතුරුව නැවත පෙරහර කරඬුව ආදාහන මළුව දක්වා වඩම්මන පෙරහර පවත්වා ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීමේ පෞරාණික චාරිත්‍රය සිදු වෙනවා. හෙට අලුයම ගැටඹේ දිය කපනාත්තේදී දිය කැපීමේ මංගල්‍ය අවසන් වූ ආයින් පසුව දිවා පෙරහැර පවත්වා ඇසළ පෙරහැර මංගල්‍ය පෙරහැර කටයුතු
අවසන් වෙනවා. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහර අද රාත්‍රී 10:30 සිට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අප සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට ජංගම පුස්තකාලයක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ පසුකීදා ජනාධිපතිවරයා මැදිරිගිරිය ප්‍රදේශයේ සිදු කළ සංචාරයක් අතරතුර පාසලේ ශිෂ්‍යාවක විසින් සිදු කළ ඉල්ලීමකට අනුවයි. ශ්‍යාවක කළ ඉල්ලීම ඉටු කරමින් මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයට පුස්තකාලයක් ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ පසුගිය ජූලි 5 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිරිගිරියේ කළ සංචාරයකදී විද්‍යාලයේ තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන විනුරි දහම්සා දියණිය පාසලට පුස්තකාලයක් ලබා දෙන්නයි ජනාධිපතිවරයාකින් සිදු කළ ඉල්ලීමට අනුවයි. පාසලට පුස්තකාලයක් ලබා දුන්න ජනාධිපති සියට ගොඩාක් පිං. තට්ටු දෙකේ පැරණි බස් රථයක් අලුත් වැඩියා කොට යෝග්‍ය පරිදි සකස් කරමින් මෙම පුස්තකාලය නිමවා තිබීම විශේෂත්වයක්. මේගම බඳනාකාරයේ රැඳපියන් පිරිසකට විශේෂ පහසුකම් සැලසීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින එම බඳනාකාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඊයේ දින කුරුණෑගල ප්‍රදේශයේ සැකප සිටියදී විශේෂ බුද්ධි මෙහෙයුමක් මගින් අතරංගුවට කනු ලැබුවා. අතරංගුවටපත් අනුරුද්ධ සම්පායෝ අද දින මේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු හෙට දින දක්වා රක්ෂිත බඳනාකාරගත කර තිබෙනවා. විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා මීගමුව බන්ධනාගාරයේ බන්ධනාගාර ගතව සිටින ඇතැම් රැඳවියන් හට පහසුකම් සැපයීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මීගමුව බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව්දෙනෙකුට චෝදනා එල්ල වූ අතර පසුව අනුරුද්ධ සම්පායෝ සහ සෙසු තිදෙනාගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා. එලෙස රැඳවියන් පිරිසකට සැප පහසුකම් සැපීමේ සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට ලබා දුන් උපදෙස් මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කළා. ලබා දුන් නියෝගයට අනුව සෙසු සැකකරුවන් තිදෙනා අවස්ථා දෙකකදී පොලිසියට බහර වූ අතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පමණක් දින 11ක කාලයක් නීතිය මගහරිමින් ක්‍රියා කළා. පසුව පොලිස් බුද්ධිංශයට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී අනුරුද්ධ සම්පායෝ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය අසලදී ඊයේ පස්වරුවේ පොලිස් අත්අඩංගුවට පත් වුණා. හතරවෙනි සැකකරු තමයි ඊයේ දිනේදී විශේෂ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් අත්අඩංගුවට ගත්තේ. එම බුද්ධි මෙහෙයුම රාජ්‍ය බුද්ධි සේවයත් ඒ වගේම පොලිස් බුද්ධිංශත් ඒකාබද්ධව ලබාගත් තොරතුරු අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක විසින් කුරුණෑගල ප්‍රදේශයේදී සිදු කරන ලද විමර්ශනයකදී තමයි මේ සැකකරු අත්අඩංගුවට ගත්තේ. උපක්‍රම ශීලීව බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් හැටියට ඒ සැකකරු හැකියාව ලැබුණා විමර්ශන නිලධාරීන්ට ඔහු සැඟවී සිටි ස්ථානයෙන් එළියට ගන්න. ඒ එළියට ගත්තට පස්සේ තමයි ඔහුව අත්අඩංගුවට ගත්තේ. මේගම පොලිසියේ ස්ථානාධිපතිතුමා සහ මේ බන්ධනාගාර අධිකාරීවරයා පාසල් මිතුරා. එතකොට මේක සෙටින් බෑග් කියලා කවුරුන් චෝදනා කරනවා? ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයක චෝදනාවක් විවේචන ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙනවා. මම ඉස්සෙල්ලත් කිව්වා බුද්ධි මෙහෙයුමක් හරහා තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ කියලා. යම් කිසි ආකාරයකට ඒ පුද්ගලයා පොළඹවා ගැනීමට හැකියාව ලැබුණා මෙහෙයුම හරහා ඔබ කියන සම්බන්ධතාවයත් ඊට හේතු වෙන්න පුළුවන්. බුද්ධි මෙහෙයුමක් වෙනවා නම් එතකොට බලපාන ආයතනයක ප්‍රධානීගේ සහෝදරයයි ප්‍රබල දේශපාලඥයෙක් ප්‍රබල ආධාරකරුවෙකු දෙන්නෙක් එක වාහනයකින් ඇවිල්ලා වාහනයට වාහන මේ වාහනේ අනිත් වාහනයට පොලිස් අධිකාරියට මාරු කරා කියලා ඒ අනාවරණය කර ගැනීමෙන් පසුව හැකියාව ලැබුණා ඒ බුද්ධ්‍යංශවලට මොහුව යම් කිසි ආකාරයක රැවටීමකට ලක් කරලා මොහුගේ ආශ්‍රිතයන් හරහා පොළඹවා ගැනීම සඳහා මොහු යම් වෙනත් ස්ථානයකට එක්කන් යන්න ඒ අනුව තමයි හැකියාව ලැබුණේ ඒ යන අවස්ථාවේදී මේ අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන්න. එහෙම දේශපාලඥයෙක් පිළිබඳ සම්බන්ධතාවයක් මේ වෙනකන් අනාවරණය වෙලා නැහැ. අත්අඩංගුවටපත් සම්පායෝ ඊයේ දින මීගමුව පොලිසිය වෙත රගෙන ආ අතර පසුව ඔහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ රාත්‍රියේම මීගමුව පොලිසිය විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා. අවුරුද්දක් වෙනවා අතුරුදහන් කාටවත් හොයාගන්න බෑ මොකද වෙලා තියෙන්නේ කියලා.
මේ නිලධාරියා සම්බන්ධව කරගෙන යන විමර්ශනයේදී අපි සොයා බලනවා මේ නිලධාරියා මේ ආකාරයට යම් කිසි ආකාරයක සංවිධානාත්මක අපරාධ කල්ලි සහ ජාවාරම් කරුවන් සමග සම්බන්ධව යම් කිසි නීති විරෝධී ක්‍රියාකාරකම් කරලා තියෙනවද කියන කාරණේ. ඔබ කියන සිද්ධියට අදාළව වෙනම විමර්ශනයක් කරනවාද කියන පිළිබඳව මා දැනුවත් වෙලා නැහැ. මේ පිළිබඳව මට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ මේ අවස්ථාවේදී. නමුත් මේ නිලධාරියා සහ මේ මීට අදාළව අත්අඩංගුවටගෙන තියෙන අනෙකුත් නිලධාරීන් මේ ආකාරයට ජාවාරම් කරන සමග සම්බන්ධ වෙලා කටයුතු කරලා තියෙනවද? ඒ හරහා ඔවුන් නීති විරෝධී මුදල් හෝ වත්කම් උපයාගෙන තියෙනවද කියන කාරණේ පිළිබඳව විමර්ශන කෙරෙනවා. මෙතර මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද දින මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. අනතුරුව මීගමුව මහේස්ත්‍රාත්වරයා ඔහු හෙට දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ. එතුමා අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු ලැබුවා. ඉතින් අපි විශේෂයෙන්ම ඉදිරිපත් කරපු කාරණා වෙන්නේ මේ රටේ වළංගු නීතියක් යටතේ නෙමෙයි මේ වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ. මේ යුක්තිය පසුදීමේ නීතිය අවුරුදු 48කට කලින් අවලංගු කරලා තියෙනවා. ඒ යටතේ මේ නීතිය වළංගු වෙන්නේ නැහැ. ඊට අමතරව 215 ගන්තිය යටතේ මේ වගේ වරෙන්තුන් නිකුත් කිරීමේ කිසිම හැකියාවක් නැහැ. ඉදිරිපත් වෙච්ච සාක්ෂි අනුව අපි ඉල්ලීමක් කරා මීගමුව බන්ධනාගාරයට ඉදිරිපත් කරන්න එපා අය. මොකද මීගමුව බන්ධනාගාරයේ අපි හිටපු අධිකාරීවරයා නිසා වෙනත් සුදුසු බන්ධනාගාර යොමු කරන්න කියලා ඉවරලා ඉල්ලීමක් කරා හෙට දිනේ දක්වා හෙට දිනේ නැවතවතාවක් කැඳවනවා මේ පොලිසියට බාරවීම කරේ අපි සමහර මාධ්‍ය වලින් කියලා තියෙනවා අත්තනකට ගත්තා කියලා අත්තනුගෙන ඉල්ලීමක් කරේ නැහැ අපි අධිකරණයට බාර වුණේ අධිකරණයට ගරුකිරීමක් සහ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා කියලා අපිට යම් යම් මේ තොරතුරු ආවා හරි ඒ මත අපි සේවාදායකට උපදෙස් දුන්නා කියලා අධිකරණ මේ පොලිසියට බාර වෙන්න කියලා එහෙම බලපෑම ඇවිල්ලා තියෙනවා මට නම් වශයෙන් කියන්න බෑ යම් යම් ආයතන වලින් යම් යම් බලපෑම ඇවිල්ලා තියෙනවා මෙරට ප්‍රධාන පෙළේ පාතාල කලී නායකයෙකු වන අංකුට ලොක්කාන මැතා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත් වූ බව ඉන්දියා මාධ්‍ය විසින් අද දින වාර්තා කර තිබුණා. මීට පෙර මෙරට මාධ්‍යද මෙම පාතාල නායකයා ඉන්දියාවේදී මිය ගිය බවට තොරතුරු වාර්තා කළා. ප්‍රධාන පෙළේ පාතාල කලී නායකයෙකු වන ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංකුට ලොක්කා ඉන්දියාවේ බැංගලෝර් හිදී අබිරහස් ලෙස ඝාතනය වී ඇති බව මෙරට ප්‍රධාන පුවත්පත් ඇතුළු මාධ්‍ය රැසක් පසුගිය 23 වනදා වාර්තා කර තිබුණා. විශේෂ ශරීරගත වීමකින් ඔහු මරණයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව එම වාර්තා කිරීමෙන් සති දෙකකට පමණ පසු අද දින ද හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කලී නායකයෙකු වන අංගුර ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අංගුර ලොක්කා නැමැත්තාට සහාය දුන් බව කියන සැකකරුවන් තිදෙනෙකුද ඉන්දියාවේ කොයිම්පුතුර් නගරයේදී අතරගොඩගෙන ඇති බවද එම වාර්තාවන්හි දැක්වෙනවා. ඊට ශ්‍රී ලංකීය කාන්තාවක්ද ඇතුළත්. එලෙස ජීවිතක්ෂයට පත් වූ ඔහුගේ දේහය ඉන්දියාවේ මදුර හිදී මිහිදන් කර ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අංගුර ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බවටයි එරට පොලිසිය සිදු කළ විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ. ඔහුට එරට තුලදී ව්‍යාජ හැඳුනුම් පතක් සකසා දීමට අතරංගුවට පත් වූ අදාළ ශ්‍රී ලංකීය කාන්තාව සහාය ලබා දී ඇති බවටද අදාළ විමර්ශනයන්ගෙන් මේ වන විට හෙළි වී තිබෙනවා. මේ අතර අංගුර ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ආර් ප්‍රදීප් සිංහ යන ව්‍යාජ නමින් පෙනී සිට ඇති අතර අතරංගුවට පත් වූ පිටසෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි එම පුවත්පත් වාර්තාවන්හි දැක්වෙන්නේ. අතරංගුවට පත් වූවන් අංගුර ලොක්කා නැමැත්තාගේ හැඳුනුම් පතක්ද පොලිසියට ඉදිරිපත් කර ඇති අතර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එයද ව්‍යාජ ලෙස සකස් කරනු ලැබුවක් බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල තොරතුරු මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ. ලසන්ත පෙරේරා කියන ඔය සැකකරුවෝ ශ්‍රී ලංකාවේ යම් යම් වරදවල් සඳහා අවශ්‍ය කරන සැකකරුවෙක්. මේ සැකකරුවෝ ඒ වරදවල් පිළිබඳව විමර්ශනය කරන පොලිස් ස්ථාන සහ විමර්ශන ඒකක විසින් ඒ සැකකරු සම්බන්ධයෙන් දැනට විමර්ශන කෙරෙනවා. අපට දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව එවැනි මිය යාමක් හෝ නම වෙනස් කර සංගවේ සිටීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙලා නැහැ. ඒ තොරතුරු වාර්තා වුණොත් ඒ තොරතුරු ඔස්සේ අපි ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැන ඒ සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඉන්දියා පොලිසිය යම් අවස්ථාවකදී තහවුරු කරා නේද අංගුර ලොක්කා එහෙදි මිය ගියයි කියලා. ශ්‍රී ලංකාව ඉන්දියාවත් සමග ගනුදෙනු කරනකොට විමර්ශන සඳහා අවශ්‍ය කරන සැකකරුවන් පිළිබඳව කටයුතු කිරීමේ රාජතාන්ත්‍රික ක්‍රමවේදයක් තියෙනවා. රාජතාන්ත්‍රික ක්‍රමවේද ඔස්සේ තමයි කටයුතු කරන්නේ ඕනෑම රටක් සමග ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයත් සමග ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඒ කටයුතු සිද්ධ වෙනවා.
ත්‍රිකුණා බලය තබලගමුව ප්‍රදේශයේ පුලියුත්තු වැවේ වෙඩිපැදී තුවාල ලබා අසත්‍ය තත්වයේ සිටින වනාලියෙකු පිළිබඳ පුවතක් අපට වාර්තා වුණා. අලි මිනිස් ගැටුම තවමත් ස්ථිර විසඳුමක් නොමැති ගැටලුවක්. විටක වනාලින් ගම් වැදීම හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ දේපල හානි මෙන්ම විටක නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලින්ට සිදු වූ කනගාටුදායක සිදුවීම් සම්බන්ධයෙන්ද අප ඔබට වාර්තා කළා. අදත් එලෙසම හිත්පිත් නොමැති මිනිසුන් නිසා වන අලියෙකුට සිදු වී තිබෙන කනගාටුදායක සිදුවීමක් පිළිබඳව ත්‍රිකුණාමලයේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ ත්‍රිකුණාමලයේ හබරණ ප්‍රධාන මාර්ගයේ තඹලගමුව ප්‍රදේශයේ පුළුයුත්තු වැවේ වෙඩිවැදී තුවාල ලබා සිටින වන අලියෙකු පිළිබඳවයි. මෙම වන අලියාගේ පාදයට වෙඩිවැදී ඇති අතර දින 10ක පමණ සිට ඉතා අපහසුවෙන් පොලියුත්තු වැවතුල ඔබ මොබ හැසිරෙමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කළා. මේ සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ වනජීවී කාර්යාලයට කොතෙකුත් දැනුම් දීම් සිදු කළද මේ වනතේ කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මේ අතර ගලේවිල දඬු බෙදිරූප ප්‍රදේශයේ වන අලියෙකු මිය යෑමේ පුවතක් වාර්තා වී තිබෙනවා. මෙම මියගිය වන අලියාගේ සිරුර නිවසක් අසල කුඩා වනරුදක තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුරුව ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ හිස ප්‍රදේශයට වැදුණු වෙඩි පහරක් හේතුවෙන් වන අලියා එලෙස මිය යන්නට ඇති බවයි. මලින දැක්කම මින් දුකත් හිතෙන ඇත්තර. මොකද නම් බාඩු කරනවා තමයි. මේ කොච්චර කිරුවත් මේ ජාතික සම්පත් මේ දුක හිතෙනවා ඉතින් සත්තුනි අප්පා කන්නේ දෙයි මට කන්නවලු දැන් අවධානයේ රටවටා පුවත් කිහිපයක් වෙතයි. ත්‍රිකුණාමලයේ කුච්චවේලි කෘෂිකර්ම පුහුණු ආයතනයේ සභාපති අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා යූත් කෘෂිකර්ම නායකත්ව හා සංචාරක අධ්‍යන ආයතනයේ නමින් අන්තර්ජාතික පුහුණු වැඩසටහන් පැවැත්විය හැකි ආයතනයක් ආරම්භ කිරීම අද සිදු කෙරුණා. කුරුණෑගල සිට මහියංගනේ දක්වා විනෝද චාරිකාවක පැමිණි තරුණයෙක් සහ තරුණියක් මහවැලිගඟේ දියනෑමට ගොස් ඊයේ පස්වරුවේ දියගිලීමෙන් තරුණිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තරුණයා මහියංගනේ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි මහියංගනේ පොලිසිය පවසන්නේ. මෙලෙස දියගිලී ඇත්තේ වයස අවුරුදු 18ක් වූ කුරුණෑගල කටුපොත සහ තිරගම පදිංචි ඥාති තරුණයෙක් සහ තරුණියක්. බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින අතර වෙරළාසන්නේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ අතර ත්‍රිකුණාමලී සහ කණ්කසන්තුරය මන්නාරම කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60ත් 65ත් දක්වා වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළුවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. නාවුක සහ දීවර ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයමින් නිමාවට පත්වනවා. දවසනුසුම් කරන තපත්පුවක් දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ්පිටුවට. ජලිතම මෙම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.